මාපියන්ගේ ස්වර්ගයේ තිබෙන්නේ දරුවන්ගේ සිනහව අභියසයයි කතාවක් ඇත. එක්වරක් වෙනුවට එකමදා දරුවන් 6 දිනකට මාපියන් වීමට වරම් ලක් තිබන්ත මාපියන් යුවලක් ගැන එකොත් වසරේ ඔක්තෝබරයේ මෙරටින් වාර්තා වූයේ පළමු වතාවටයි. ඒ දිනේ එකී මාපියන්ට පමණක් නොව ශ්‍රී ලංකාවේ වෛද්‍ය ක්ෂේත්‍රයේද සුවිශේෂී දිනයක් වූයේ ඒ මෙරට රෝහලකදී සාර්ථකව සිදු කරනු ප්‍රථම සයිනියුන් දරු ප්‍රසූති වූ නිසායි. එනියුන් දරුවන් 6 දිනකට උපත දුන්නේ පින්බර මව දිලිනි වාසනාවන අතර පියා ප්‍රභාත් උදයන්ග මරණාව ගොඩයි. ඉකුත් වෙසක් පුන් පොහෝ දිනේදී කැලණි පුදුමිබේ පින්බර තව තවත් වැඩි වූයේ මේ සයිනියුන් බිරිඳුන් සිය අම්මා තාත්තා සමග පළමු වරට කැලණි විහාර වන්දනාවට ගොස් සිටි නිසායි. එම ඡායාරූපය සමාජ මාධ්‍ය තුලද බොහෝ සෙයින් කතාබහට ලක් වූවාය. මාස 8ක් සපිරුණු පුංචි සයිනියුන් පැටවුන් ගැන දිලිනි සහ ප්‍රභාත් පවසන්නේ මෙවන් කතාවක්. දරු ප්‍රසූතියේදී මට පුංචි බයක් නොදැනුණාමත් නෙවෙයි ප්‍රභාත් මගේ ළඟම හිටි නිසා ඒ අපහසුතාවන්ගෙන් පීඩා විඳින්න උනේ නැහැ. පළමු ස්කෑන් එක එහෙමත් නැත්නම් ඩේටින් ස්කෑන් එකේ ඉඳන් හැම දවසකම අපිට හරිම සුවිශේෂී වුණා. ආධ්‍යාත්මික ගුණ වගා වැඩි දියුණු කරමින් ආගමික වතාවත්වල නිරත වුණු අපි ශ්‍රී මහ බෝධියට රුවන්වැලි සෑයට කිරි ආහාර පූජා කරමින් නිරෝගී දරුවන් ප්‍රාර්ථනා කළා. හැම විටම ව්‍යායාම කළා. යහපත් සිතුවිලි වලමයි හිටියේ. පුළුවන් තරම් පෝෂ්‍යදායි කෑම්බිම් කෑවා. දිලිනියේ ගෙවුණු දවස් ගැන සිහි කළේ සෙනෙහසිනි. දරුවන් ටික දිලිනි සහ ප්‍රභාත්ගේ මුළු ලෝකයේම වී අවසන්ය. ඔවුන්ගේ කිදිසිනා දකිනා විට ඒ සිත්වලට දැනෙන සතුට සැනසීම කියානිම කළ නොහැකියයි බැලූ බැල්මට පෙනී. සයිනියුන් දරුවන් බැලූ බැල්මටම එක වගේය. කිසිදු වෙනසක් නැත. ඒ පිටස්තර අපට හැඟෙන හැටිය. දිලිනිත් ප්‍රභාත්ටත් ඔවුන් 6 දෙනාම වෙන වෙනම හඳුනාගත හැකිය. අරුමැති හඳුනා ගැනීම ඇතැම් විට සසර පුරුද්දක් වන්නට ඇත. නොසේ නම් උත්තරීතර මව් සෙනෙහසේ අසරී වී යුතුය. අපි දෙන්නටම බබාලා වෙන වෙනම හඳුනා ගන්න පුළුවන්. ගොඩක් අය කියනවා බබාලා 6 දෙනාම එක වගේ කියලා. ඒත් ඉපදුම දවසේ ඉඳන් බබාලා එකම ඉන්න නිසාද මන්දා අපිට 6 දෙනාම වෙන් කළා හඳුනා ගන්න පුළුවන්. අපි ළඟ නැති වෙලාවක වුණත් එයාලා අඬන විදිහෙන් සද්ද කරන විදිහෙන් පවා අපිට කියන්න පුළුවන් මේ මොන බබාද කියලා. අර දරුවන් 6 දෙනෙක්ගේ සුරතල් බලන්න ලැබෙනවා කියන්නේ ගොඩක් දුර්ලභ අවස්ථාවක්. අපේ දරුවෝ අපිට සතුට ගෙනාවා. දරුවෝ කියන්නේ සම්පතක් කියලා ආදරය කරන කාලින්දම්ම අපේ හිත්වල තිබුණා. අද අපි ඒ සතුට හිතේ හැටියට විඳිනවා. දිලිනි කිවේ දෑස්වල සෙනෙහස පුරවාගෙනය. ඇය අනුරාධපුරයේ පදිංචිකාරියක් වන අතර ප්‍රභාත් වවුනියාවේ පදිංචිකරුවෙකි. ප්‍රභාත් වෘත්තියෙන් ඉංජිනේරුවෙක් වන අතර තාක්ෂණික ඉංජිනේරුවරියක් ලෙස සේවය කරන දිලිනි ඉකුත් මාසයේදී රැකියාවට සමුදෙන්නේ කිරිකැටියන්ගේ සුරක්ෂිතභාවය ගැන සිතාය. බාලා වෙනුවෙන් දිලිනි රැකියාවෙන් ඉවත් වෙන්න තීරණය කළා. දරුවන්ට අවුරුදු 2-3ක්වත් යනතුරු ඔවුන් ළඟම ඉන්නයි දිලිනිගේ කැමැත්ත. මේ වෙද්දී අපිට බබාලා බලා ගන්න නැනිලා දෙන්නේ උදව් කරනවා. ඒ හැරුණාම ගෙදර වැඩට උදව්වට තව කෙනෙක්ගේ සහයෝගය අවශ්‍ය වුණත් මේ දවස්වල එහෙම කෙනෙක් නැහැ. ඒ නිසා මමයි දිලිනි අපට පුළුවන් විදිහට ඒ දේවල් කරගෙන යනවා. අපි දෙන්නගෙම දෙමාපියෝ නෑයෝ ඉන්නේ අනුරාධ පුරේ සහ වවුනියාවේ නිසා නිතර නිතර කොළඹෙන්න අමාරුයි. අපි කුලියට ඉන්නගේ ඇන්ටි අංකල් නංගිලා දරුවන්ව බලාගන්න ගොඩක් උදව් කරනවා. ඒක අපිට ගොඩක් වටිනවා. ජීවන වියදම වේගෙන් අහස සිඹමින් සිටින මෙවැනි කාලයක දරුවන් 6 දිනකු රැක බලා ගැනීම ලිහිසි පහසු වුවක් නොවේයි. ඒ ගැන දරුවන්ගේ පියා ප්‍රභාගෙන් අපි ඇසෙමු. දැන් කිරිපිටිවල මිලත් එක්ක බබාලාගේ කිරිපිට වෙනුවෙන් මාසෙකට රුපියල් ලක්ෂයක් පමණ වැය වෙනවා. මාසෙට කිරිපිටි පැකට් 50ක් ඕන. දවසට ඩයපර්ස් 50ක් ඕන. ඒ කියන්නේ ඒ වෙනුවෙන් මාසෙකට ලක්ෂ 1ක් පමණ වැය වෙනවා. නමුත් අපට ඒ සඳහා අඩු මුදලක් වැය වෙන්නේ බේබි ෂෙරිමි සහ සිද්ධාලේ පාර්තන වලින් දැනට එබා ලබා දී ඇති නිසායි. ඒත් දැන් බබාලාට ලාර්ජ් ඩයපර්ස් වලට වැඩිය ඕන වෙන්නේ එක්ස්ට්‍රා ලාර්ජ් ඩයපර්ස්. ඒ වගේ මට මතකයි බබාලා ලැබුණු වෙලාවේ ටැගි බෝග අරන් ආවේ රොකි බායි නැමති ආයතනයේ මුස්ලිම් ජාතික මහත්මයෙක්. සමහර මිනිස්සු කුපිත කරවලා ජාති ආගම් ભેද ඇති කරවන්න හැදුවත් අපි හැමෝම එකම ජාතියක් හැටියට ජීවත් වෙනවා කියන එකට ඒක හොඳ උදාහරණයක්. අඳුරු වලාවන් අතර රිදී රේඛාවන් දක්මින් ඔහු කිවේය.
දරුව වෙනුවෙන් අපි ලොකු වියදමක් දරනවා. ගෙවල් කුලි කෑම බීම දරුව බලා ගන්න දෙන්නට පඩි ගෙවුවම මාසෙට ලක්ෂ 4ක් විතර වියදම් වෙනවා. මමත් මගේ බිරිඳත් උගත් වෘත්තිකයන්. අපි දෙන්නම වෘත්තියෙන් ඉංජිනේරුවෝ. කවදා හරි දවසක අපේ දරුවනුත් ඒ තැනට යනවා. අපිට ඕනේ අපේ දරුවන් රටට වැඩදායී පුද්ගලයන් කරන්න. ඒ වෙනුවෙන් රජයෙන් අංශු මාත්‍රයක හෝ උදව්වක් ලැබෙනවා නම් සතුටක්. එහෙම නැතුව රටම ආර්ථික දුෂ්කරතාවලින් පෙළෙන මේ මොහොතේ අපේ දරුවන් වෙනුවෙන් කිසිම කෙනෙකුට බරක් වෙන්න අපි කැමති නැහැ. මොකද මේ රටේ කිරි කඳුලක්වත් නැති දරුවෝ මහා ගොඩක් දුක් විඳිනවා. ඒ වගේම දරුවෝ ලැබිච්ච වෙලාවේ උපකාර කළ සියලු දෙනා ගැනත් මතක් කරන්න ඕන. අපි දෙන්නගේම අම්මලා, අපේ තාත්තලා, සහෝදර සහෝදරියෝ ඇතුළු හැම ඥාතියෙටම ස්තුතියි. විශේෂයෙන්ම වෛද්‍ය තිල්න පලිහවන්න, නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍ය මහාචාර්ය ටිරන්ඩයිස්, තව ජන්ම ලදරු විශේෂඥ වෛද්‍ය නලින් ගම ඇතිගේ, ළමා රෝග විශේෂඥ බුද්ධිම ජයසිංහ, කායික රෝග විශේෂඥ වෛද්‍ය ප්‍රියංකර ජයවර්ධන, නයින් වීල්ස් රෝහලේ අධ්‍යක්ෂ මණ්ඩලය සියලුම වෛද්‍යවරුන්ට, හෙද කාර්ය මණ්ඩලයට, කනිෂ්ඨ කාර්ය මණ්ඩලය අපි දෙන්නගේම කාර්යවලදී ගොඩාක් උදව් උපකාර වුණා. හැමෝට මේ වෙනුවෙන් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අපේ දරුවන්ට අනුග්‍රහය දක්වමින් විවිධ ත්‍යාග පිරිනැමූ හැමෝටම ස්තුතියි. තාමත් ඔබ අපව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන් අපව සබ්ස්ක්‍රයිබ් කරන්න. බෙල් බටනේ ක්ලික් කිරීමෙන් අපගේ නවතම වීඩියෝ දැන් ඔබට නරඹන්න පුළුවන්.